ඒ තන්බුද්ධනසාසනන් සමන්තාචකවාලෙසු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමුණරාජස්ස සුනන්තුසගගමුක්කෙදන් දම්ම සවෙනෙ කාලු අයන්බදන්ත දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්ත නමුතස්සෙ බගෙවෙතුූ වැරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ බගෙවෙතු වැරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගෙවෙතුෝ වැරහතු සම්මාසම්බුද්ධස්ස අතිගෞුරුවාර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනිි පින්ව තියෙනි. අපි ඒතං බුද්ධානු ශාසනං ධර්ම සාකච්ඡා මාලාවී පංචස්කන්දය කියස්කන්ධ කොට සයටතේ රූපපස්කන්දේ විග්‍රහ කරගෙන ගියා. ඒද අපි විග්‍රහ කරගත්තා රූප කියන්නේ මොනවද කියන කාරණය තමයි අප විග්‍රහයට ඩංගුණේ. හෙදකොට අපි මුල් අවස්ථාවේ කතිකා කරගත්තා රූප කියන්නේ අම්මතාත්ත බල්ල පූස වාහන නෙමේ ඒ තියෙන වර්ණධාතුව මූලික කරගත්ත කාරණයක් බව. ඊළඟට ඒ වර්ණධාතුව පමණක්ම නොවෙේ. ශබ්දරූප ගන්දරූප රසරූප පොට්ට අබ්බ රූප ධම්ම රූප ආදී වශයෙන් ඒ රූප කොටස තවදුරටත් විග්‍රහ කරගෙන ප්‍රසාධරූප වශයෙන් අපි තවදුරටත් ඒ රූප කොටස විග්‍රහ කර ගත්තා ඒ රූප කොටස සමස්තයක් විදියට ගත් කල්හි රූප විසි අටක් තියෙන බවත් අභිධර්මයට අනුව එහි නිෂ්පන්න රූප දහාටකුත් ඒ වගේම අනිෂ්පන්න රූප දහයෙකුත් තියෙනවක අපි විස්තර කරගත්තා ඒ කාරණාව තවදුරටත් විග්‍රහ කරගන්න දැන් ඔබට පේනව ඇති මේ රූප විසියටෙන් නිෂ්පන්න රූප දහාටත් අපි කතා කරගත්තා කලින් මාතෘකාවයටතේ එහි අපට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අනිෂ්පන්න රූප දහය තික යන්නේ නිෂ්පාදිිත නොවනු ඒ ඒ මොහොත්තේ නිර්මාණය කරගන්නට ඒ දෙෙනව් රූප කෝටසක් ගැන තමයි අපි දැම් විග්‍රහ කරගන්නට යන්නේ ඉතින් අපි නිෂ්පන්න රූපයට තේ සතරමහාභූහතත් විශේරූප පහතරත් ශක්තියදන ජාරූපත් ජීවිතයදෙන ජීවිතරූපයත් ප්‍රසාධරූපාහත් භවරප දෙකවන ස්ත්‍රී පුෘෂ භාරපත් යම් අදහසින් දල්ලාවශයෙන් අදස අතිිකා කර ගත්තා ඒකත් ඔස්සේ ඔබට මතක ඇති දස දස කලා පොස්සේ මේ කා දසක වස්තු දසක චක්කු දසක සෝත දස ානසක ීවිවාදසක නිෂ්ප්න්න රූපවිදිහට ඒ ප්‍රසාධරූපත් ඒ වගේම භාවදස කියන ස්ත්‍රී පුරුෂ භාාවදසකරූපත් සතර මහාභූතත් විශේරූප වන වර්ණ ගන්ධ රස ශබ්ද කියන එකත් ෝජාරූපය ජීවිත රූප ඇතශය නි් පන්න රූප දහට අපි විස්තර කර ගත්තා දැන් අද දවසේ අපිට විග්‍රහ කරගන්න තියෙන්නේ රූප විසියටට අනිෂ් පන්න රූප රප විසියට පිට ඉතිරි වෙලා තියෙන්නේ අනිශ්පන්න රූප දහයි එතකොට මොනවද මේ අනිෂ්පන්න රූප දහය කියන කාරණය අපි විග්‍රහ කරගත් යුතුව වෙනවා ඔබ දන්නවා පින්නතින මේ අනිශ්පන්න රූපය යටතේ අපිට විකාරරූප මූලික වශයෙන් පහක් තියනුම්නකට කියන්නේ විකාර රූප කියලා මේ ඇයි මේ විකාර කියන්නේ විකාරරූප පහක් තියනු මේ විකාර රූප ඇයි කියන කාරණය ඔබට විකාරරූප අධ්‍යයනය කරාමට තේරෙේ ඇයි විප විකාර රූප කියන්නේ කියන කාරණය බරතේරී පළවෙනි විකාර රූපය තමයි කාය විඤ්ඥප්තිය කාය වි්ඥප්තිය මොකක්ද මේ කාය විං්ඥප්තිය කියන්නේ මෙන්න මේ කයේ යම්කිසි කොටසක් කෘත්තය කරන්නට අවශ්‍ය රූප කොටසක් ඒ කාය කෘත්්‍ය කරන්න අවශ්‍ය රූප කොටසක් කියන්නේ අපි තම උදාහරණයක් විදිහට අපේ අත දිගහරින්න ඕන. එතකොට අතදිගහාරින්න නං අපිට ඒ අතදිගහරින්නට අවශ්‍ය කාය සංකාරයකෙන නාම ධර්මයක් එක්ක. නාමයට රූප කොටස ගලපන්නට ඕනඒ නාම රූප තනියෙන් තියෙන්න හැඒ නාමයට අනුව දිගහැරීමට අවශ්‍ය වෙන්ෙන රූප කොටස තමයි මෙන්න මේ කායිවිං්්‍යප්ති කියන්නේ. දැ උදාහරණයක් විදිහට මේක චුට්ටක් මං විග්‍රහකරොත් ක්ට පාර පිට පඉන්න වෙනවා එකක විග්්‍රහ කරන්න ඒ විග්්‍රහ කරනකොට අපිට මතකඇතිි කතා කරා මේ ශුද්ධාශටකයක් එතකොට මෙ මේ ශුද්දාශටක අපි කතා කරගත්තා පට ව්‍යාපෝතය ජෝවාය වර්ණගන්ද රසෝජා කියලා මං න මේ විග්‍රහ කරන්නට යන්නේ ඒ තමන් අටේ බ්‍රමණය කරගන්නවා කියලා අපි කතා කරගත්තා ඒවගේම ඒ කක්ෂයක් කටා පරිබ්‍රමණයක් සිද්ධ වෙනවා මේ පරිබ්‍රමණය සිද්ධ වෙන කක්ෂය කුමක්ද එකතම අපේ කාරණය ඉතින් මේ මට දැනට බැටේ නාකාරයෙන් ස්තර කරන්නේ ඉතින් මේ කක්ෂය වෙන්නේ වෙන කුමක්වත් නෙමි මේ කක්ෂය වෙන්නේ ඇත්තටම නාමධර්ම ටික එතකොට නාමධර්ම කියන වේදනා සංඥා සංකාරගෙන නාමධර්මය යටතේ මන් වටේම බ්‍රමණය වෙන ගමන් ශුද්ධාශ්ටකය මෙන මේ ශුද්ධාශ්ටකය තමන් වටම් බ්‍රමණය වෙන ගමන් මේ නාමධර්මුවට පරිබ්‍රමණය වෙනවා. එතකට මෙන්න මේ නාමයට රපය කිසි මාකාරයකින් වෙනස් නොවී. මෙන්න මේ නාර නාමරූපයක් සේ එකට එක් පහු වෙලා තියන්න මෙන්න මේ ආකාරය නිසා. එතට මෙන්න මේ නාමරූපය තමයි මේ විදග්හරගෙන යන්නේ එතකොට අතක් දිගහරින්නට ඔබ දන්නවා අත කියන්නේ කාය කොටසටයිතය එකක් ඒ කාය සංකාරයක් අවශ්‍ය වෙනවා එතුට කාය සංකාරය ක්‍රියාත්ම කරන්නට ඕන කායි සංකාරයේ ක්‍රියාත්ම කරන්නකොට ඒ සංකාරය කියන්නේ නාම ධර්මය එතුේ නාමධර්මය වටේ බ්‍රමණය වෙන්නට අවශ්‍යව කර රූපධර්මයත්ති න ඒතමයි කායි විංයක්ත්ති රූපේ මෙින් මට දැනට වැටහි නාකාරී කියන්නේ ඔබට මීට වඩ වෙනස් සදහසත්තියන කුණුවඇතුව පැහැදිි කරට කිසිම ගැටලුවක් නැහැ හැබ දැනට මට වැටහෙන ආකාරයට මෙන කායි වි්ඥ්ති කියන්නේ අන්න ඒකට උදවඋපකාර කරන රූප කොටස එතකොට අපි මෙතන ගත්තොත් කායිවිං්ඥප්ති කියන්නේ අත දිගහැරීමට මම උදාහරණයක් ගන්නේ අත දිගහැරීමට හිතෙන රෝප කොටස ත මේ කායි විං්ඥප්ති කියෙ එක විඤ්ඥප්තියක් විඤ්ඥානයට අවශ්‍ය වෙන කොටසක් එතකොට ඒ කායි සංකාරය කියන නනාම ධර්මයත් එක්ක මෙන මේ රූප ධර්මය ක්‍රාත්මක වෙන තොට ඒ ආකාරයකට එක නිෂ්පාධිත නැහැ. අපිට අතදිගහරට අවශ්‍ය වෙනකොට ඒ නාම රූපධර්මය ක්‍රියාත්මක වෙන එතු අතදිගහරන්නට අපිට හිතන්නට වෙන හිතනකොට ඒක් ටානුකූලුව නාමරූප බැගන්නවා ඒ නාමරූප ආකාරයෙන් අපට අත දිග හැරීමට අවශ්‍ය වෙන කටයුත්ත සිද්ධ වෙන ටිකක් සංකීර්ණයි නමුත්ති එකක් ඉතල බැලුවවාම්මට තේරෙයි. ට ඒක තමයි මේ අනිෂ්පන්න වෙච්ච විකාරරූපයෙන් පළවිනි විකාරරූපය කයිවින් අත්ති ඇයි මේකට විකාරයි කියන්නේ මේ අපට වැටහෙන විදිහට මේ විවිධත්වය කාර කාර කරනෝ විවිධත්වයක්. විදත්වයක් කාරකරන රූපයක් තමයි මේ කාර ඔබ දන්නවා ක්‍රියා කරන ආකාරය ඒ ඒවි කාරවෙන්නේයන්න එතනින් ඒ විවිධත්ව කාරකරන කායවිං්ඥප්තියසේ තමයි කායිවිං්ඥප්ති විකාරරූපය නිර්මාණයවෙන්න එක අනිශ්පන්න රූපයට තේ වැටෙන්න්නේ එතකොට ඊළඟ අනිශ්පන්න රූපයට තේ තියෙන විකා රූපයට තිය දෙවන එක තමයි වචීවිං්ඥප්තිය දැන් ඔබට මේක කියනකොට ඔබට පැහැදිලි මොකක්ද මේ වචී විඤ්ඥප්තිය කියන්නේ කියලා එනම් වචීවිං ඥප්ති කියන්නේ වචන කතා කරන්ට අවශ්‍ය වෙන කාරණය එතට වචන කතා කරට නම් ඔබ දන්නවා වචනය කතා කරන්ට හිතන්න ඕන දැවදාහරණයක් විදිහයට අපි එතුම බල්ලා කියන වචනය ගන්නවා. බල්ලා කියන වචනයග බල්ලා නෙමේ බල්ලා බල්ලා කියන වචනයගත් හම බයන්න මුලින් කියන්න එකට බයන්න මුලින් හිතන්න ඕන බයන්න හිතුවට පස්සේ භයන්න ශබ්ද කරන්න ඕන ඊළඟට අල් අයන්න එන බව හිතන්න ඕන අයන්න හිතල අල්ලායන්න ඊට රටාවට අනුව ශබ්ද කරන්නට ඕන ඊට පස්සේ ලායන්න හිතන්ට ඕන ලායන්න ඊට අනුකූලෝ රටවට අනු ශබ්ද කරට ඕන. තට බයන්නයි අල්ලායන්නයි ලායන්නයි එක පෙළට හිතලා ශබ්දකරීම තමයි බල්ලා කියල වචනය අපි මුම් පිට කරන්නේ. ඉති මේ බල්ලා කියන වචීකාරය සිද්ධ කරන්නට අ්‍ය වචී සංකාරයක් අවශ්‍ය වෙනවා ඒ වචී සංකාරයට, අදාළ වචී ක්‍රියාවමගින් වචනය මුුවින් පිට වෙනවා එතකොට මෙන්න මෙතන වචී ක්‍රියාව සිද්ධ වෙන්නට මේ වචනය පිට කරන්නට ඒ අවශ්‍ය වචී සංකාරය තමයි මෙන්න මෙතන නාම ධරය එදොට මේක තියෙන සංඥාව කියන බල්ලා කියන සං්ඥාවත් ඇවිල්ලා ඒට අදාළ වචී සංකාරයත් ඒකට අදාලා වේදනාකුත්ඒ එක තියන්න පුළුවන් බල්ලා හිල හිතන කොට බට සැපයිද දුකයිද උපේක්ෂාද ගෙන එක කත් එතන තීරණය වෙනවා. ඒ නාමධර්මය යටේ වටේ රූපධාතුව ශුද්ධස්ටකය කැරකිෙනව තමන් මටේ බ්‍රමණය වෙන ගමක් ඒ ශුද්ධාස්ටකයේ තමයි මට වැටහෙන ආකාරයට වචී විඤ්ඥප්තිය වෙන්නේ. එදොර වචී විඤ්ඥප්තිය විදිහට මේ වචන කතා කරන්න හිතෙන. වචන කතා කරන්න කතා කරන්න හිතෙන, කොටස මයි එකට අවශ්‍ය රූප කොටස තමයි වචී විඤ්ඥප්ති කියන්නේ එතකොට ඒ වචන කතා කරන්නට අවශ්‍ය වචී සංකාරයකෙන් නාමධර්මයටති බ්‍රමණය වෙන ඒ රූප කොටස ඒ වචී විඤ්ඥප්තියක් විදිට ඒ වචී විඥපති ඒ ආකාරයෙන් ඒ රූපකොටස අනිෂ්පාන්න රප කොටස ඒ සොරතන්ත්‍රවල ඒ ඒ ඕලාරික මට්ටමෙන් කතා කරනකොට ඒ ස්වරතන්ත්‍රවලට යම් ගට්ටනයක් සිද්ධ වෙන්නට ඕන ඒ ඒ ගට්ටනය තුළින් නිකුත්වෙන ශබ්ද තරන්ගේ තමයි ඇත්තන වචන විදිට අපිට හෙන්නේ. එච්චර ඕලාරරි මට්ටමට ශුද්ාස්ථක ගිියන්න අපහසුයි නමුත් මේ ඔබට දල වශයෙන්මං අදහසක් ගන්න ඒ කාරණය කිව්වේ එදවට කායිවිං්ඥප්ති නම්බූ විධත්වේ කාරකරපු විකාරූපයෙකුත් ඒවගේ වචීවිං්ඥත්තයන නම්බූ විධත්්තය කාරකරපු විකාරූපයකුත් අපි කතාර. ඟ මේ විදත්ව කාරකරන තව දිහක් ති න කාවි්්‍ය අපපතියක් විදියට පමණක්නේ වචේ වි්ඥප්තයක් විදිර නෙම. මේ බරනැති සැහැල්ලු ගතිය කාරකරන විකාරරූපයක් ති නවා ඒකට කියන්න ලහුතා කියලා. ලහුතා මේ ලහුතා කියන්නේ සැහැල්ලුයි බරනෑ කියන අදහස. සැැලු බරනෑ කියන අදහස තමයි මේ ලහුතා කියලා කියන්නේ. ර යම්ගිසි ආකාරයකින් නිෂ්පාදිිත නැහැ නමුත් අනිෂ්පන්නයි ඒ මෝතේ නිර්මාණය වන ඒ අදා වේදනාව සංඥාවට අදාළ කරන ඒ අවශ්‍ය රූපකොටසක්තා මේ ලහුතා කියලා කියන්නේ ට ලහු තාත් එක්ක මුරුදු බව දරම්දටු නැති බව ඒ වගේ තද නැති බව තියෙනවා එකට කියන්නේ ඒ විකා රූපයට කියනවා මුදුතා කියලා බුදුයි මුදුතා යි මුරුදුයි මරුදයි කියන්නේ දරදඩු නැහැ දරදඩු නැහැ ඒමත් නැත්තං තද නැහැ මෙන්න මෙආකාරයට රෝප කොටසක් ඒකත් විවිධත්වය කාර කරන රෝපකොටසක් කායිවි්ඥප්ති වගේ වචී විඥාත්ති වගේ ලහුතා මුදුතා සැහැලු බර නැති ස්වභාවේසා මුු දරණදඩු තද නැති ස්වභාවේ පෙන්නුම් කරන රූපකොටස ඊට අමතරව අවසානක විදිහට කම්ම්්‍ය තා කම්ම්්‍ය තා එතකොට මේ කම්ම්්‍යතා කියන්නේ කරුම්‍ය එම ඇතාම් මේ අපිට කියන්න පුුවන් ක්‍රියාවට යෝග්‍යයි ක්‍රියාවට යෝග්‍ය වෙන රූපකොට සත්තියන නති මේවා විවිධත්වේ කාර කරන විධ විදිට උදව කරන කොටසක් එක නි්ා තන ැඒයි අනි් පන්නයි අනිෂ්පන්න රූප කොටස යටතේ විකාර රූප මුල්ලික වශයෙන් පහ තමයි මේ විග්‍රහ කෙරුණේ. ඒ විකාර රූප පහත් සමගම ඊළඟ එක විදිහට මෙන්න මේ අනිෂ්පන්න රූපවල මේ රූප නිර්මාණය වෙන තැනද ශුද්දාාස්ටක මෙන්ම මේ සියල්ලක්ම නිර්මාණය බදදි මේ රූප කොටසත් සම තව ූප කොටසක්ති න එකටකි කියන්නේ රූපයට අවශ්‍ය අවකාශය නිර්මාණය කරගන්න රූප කොටසඒ අවකාශයටත් අපි රූප කොටසක් විග්‍රහ කරනවා ඒකට කියන්නේ අවකාශය ගන්නා රූප මොනාද මේ අවකාශය ගන්නා රූපය එකමික රූපය ඇතියෙන්නේ ඒ තමයි ආකාස රූපය ආකාස රූපය අපි හයවෙෙන එක විදියට ගහ කර ගැන අවකාශය ගන්න ඕන යම් කිසුරූපයක් එක ආකාස රූපය එතකොට අනිෂ්පන්න රූප විදිහට කා වි්ඥප්තය වචී විඤඥපතේ ලහුතා මුදුතාකම්ම්්‍යතා කියන විකාර රූප පහයි ඒ වගේම අවකාසය ගන්නට ඒ ඒ ොහොතේ ඒ ඒ අදල් විදිහට අවකාශය නිර්මාණය වෙන ආකාසරූපයක් තියන. දැ ඔබට පැහැදිරී ඒ ආකාසය කලින් නිර්මිත වෙන්න බැහැ එතකොට ඒ ඒ අවශ්‍ය විදිහට ඒ ඒ යෝග්‍ය විදිහට ඒ ක්‍රියාත්මක වෙන විදිහට ඒ අවකාශයේ තීරණය වෙනවා එතකොට ඒක නිසාදම අනිෂ්පන්න රූප ඇත්තට වැටේ එතකොට ආකාසු රූපය තියෙනවා අසා අවසාන රූප හතර විදිහයට විග්‍රහ කරන්ට පුළුවන් ලක්කන රූප කියල හතරක් තියෙනු ලක්කන රූප වෙන පැහැයිකින් ගන්න ලක්කන රූප විදිහට තියෙනවා මොනෝවද මේ ලක්කන රූප ඔබට මේ කියපු ගාම තේරෙයි ලක්කන රූප විදිහට උපචය සන්තති ජරතා අනිච්චතා එතකට මොකදද මේ උපචේ සන්තජර්තා අනිච්චතා කියන්නේ මේ තා විදිකර ගීවතබට තේරෙයි උපචය කියන්නේ ජාති සන්තති ජර කියන්නේ ජරා අනිච්චතා කියන්නේ මරණ නැත්තන් උපචය කියන්නේ උපපාද සංකත ලක්කනන් සන්තති විදියට ටීතස්ස අන්‍යත සංකත ලක්කනම් ජර්තාවිදිහට ඒ ව්‍යාදිය පෙන්දෙනවා එකයන්නේ ඔය ඒේ තියෙන ව්‍යාදි ගතිය එකැන ලෙඩ වෙනවාගේ ල අපි ඔලාරික වශයෙන් කියන කාරණය ඒ වගේම ජරවෙනවා ඒ වගේම අනිච්චතා කියන වයෝ සංකත ලක්කනන් කියන මේ ආකාරයට මේ ලක්කන රූපය ජාති ජරාමරණ විදිට උපචේ සන්තති ජරතා අනිච්චතා විදිහයට විග්‍රහ කරනවා. තැන් ඔබට හිතනව ඇති ඇයි මේ ලක්කන රූපය නිෂ්පන්න නො ඕනේ කියලා දැන් මෙතන කියන්නේ ලක්න රූප විදිහට රූපේ තියෙන ස්වභාවයක් එතකොට රූපයේ තියෙන ඇතිවීම් ස්වභාවය උපචේ ස්වභාවය ඒ ඒ මොහොතේ නිර්මාණය වෙන එකක් එතකොට ඒක තියෙන සන්තතය සහ ජරතාව ඒඒ මොහොතේ නිෂ්පන්න වීගෙනය අනේ එකක් ඒකගේ මේක අනිච්චතා ස්වභාවේ ඒ මොහොතේ නිෂපන්නේය වෙන එකක් එතවොට මේක නිෂ්පාධිත නැහැ මේක ක්‍රමවානුකූලව ඒක නිර්මාණයවන් යන කාරණයක් නිසා ඒක අනිෂ්පන්න රූපය අයටතේ විග්‍රහ වෙන්නේ එතකොට ැ අපි හිතුවොත් ඒ සංකතයක ලක්ෂණය අපිට කලින් තීරණය කරන්නට අපහසුයි හැබැයි ඒ යම්කිසි අවිද්‍යාවක ප්‍රතිඵලයක් විදිර නිර්මාණය වෙන බව ඇත්ත හැබැයි ඒකි තියෙන ලක්‍ෂණ ස්වභාවේ ජාතිජරාමරණ විදිහයට ඒ ඒ ආකාරයට නිර්මාණය වී යන්නේ ඉතින් ඒක අපිට ඒ ආකර මස්ත්‍ර කරගත් හ මේ ලක්කණ රූපත් අනිෂ් පන්න රූපය අයටතර වැටෙන්නේ එදවට විධත්වේ කාරකරපු විකාරූප පහයි අවකාශය ගන්න ආකාස රූපය ලක්කන්න රූප හතරයි මෙන්න අනිෂ්පන්න රූපදහය මේ විදිට විග්්‍රහ කරගන්න පුළුවන්. මම නැවතවතාවක් එක කිව්වොත් අපිට රූප විසියට තියෙනවා රූප විසියටෙන් අපි කතා කරනවා අනිෂ්පන්න රූප අනිෂ්පන්න රූප මේ අනිෂ්පන්න අපි දහයක් කතා කරනු ඒ දහය පලවිනි එක විවිධත්වේ කාරකරපු විකාරරූප පහ ඒ විකාරරූප පහ වනාද එකක් කායවි්ඥප්ති ඒගේ වචීවි්ඥප්ති වචන කතා කරන්නට අවශ්‍ය කරන පකොටස ඒගේම ලහතා මුදුතා කම්ම්‍යතා ඒවගේම තව කොටසත් තිබ්බා අවකාශය ගන්න රූප එ එකයි තිබ අවකාශය ගන්න ඒ තමයි ආකාසරූපය අවසානයේ ලක්ඛණ රූපහතර තිබ්බා ලක්කන රූප විදිහට උපචය කැන ඇතිවීන් ස්වභාව සන්තති ජරතා සන්තති ජරතා කියන්නේ වෙනස්වමින් පැවතිීමේ ස්වභාවය අනිච්චතා නැත්තම් අපි අනිත්‍යයි කියන්න මෙට මේකට මරණය නැතිවම්ස්වභාවය විස්තර කරන ඔන්න අනිෂ්පන්න රූප දහය. එද මේ රූප දහඇත් එක්ක සමස්ත රූප විසියට ම පික්සාකච්ඡා කරා මේ සමස්ත රූප විසි අටම අපි නැවත වතාවක් කතාගරොත් නිෂ්පන්න රූප දහටත් අනිෂ්පන්න රූප දහයත් නිෂ්පන්න රූප දහට විදිර සතර මහාභූත හතරයි විශේෂරප හතරයි ඒවගේෙන් ප්‍රසාධ රූප හයයි දාහතරයි භවරූප දෙකයි දාසයයි ශක්තිය දැන් රූපයයි දහතයි ඒවගේම ජීතය දැන් රූපය දහටයි එවගේ මනිෂ්පන්න රූප දහය විදිහට විකා රූප පහයිඒවගේ මවකාශය ගන්න රූපයි හයයි ලක්කන රූප හතරයි දහයක් විදිහට අනිෂ්පන්න රූප දහයත් එක්ක රූප විසි අටම අපි විග්‍රහ කරගත්තා ඉතිං ඔබට පැහැදිලි පින්නතුනි මෙන්න මේ රූප විසි අට දැන් අපි එකේ කාකාරයෙන් මේ එක දැන ගත්තා පංචස්කන්දේ තියෙන රූප කොහොමද ඒ වගේම අපි දැනගත්තා චිත්තචෛතක රූප නිබ්ානොල තින රූප කොහොමද ඒවගේම නාම රූපෝල තියන රූප කොහොමද ඒ ඔක්කෝම රූප කියන්න එකම කාරණයක් බව ඒක ධාතු දහටක් ඔස්සේ අපි විස්තර විග්‍රහ කරගත්තා ඒ ධාතු දහටේ රූප කොටස කියන්නේ මොකක්ද කියලා ඒ රූප කොටස තවදුරටත් අපි අඩියට අඩියට බහින්නට මේ අභිධර්ම කොටසත් අපි භාවිතා කරා හි අභිධර්මයේ විදිහයට රූප විසි අටමාපි නාම මාත්‍රිකව විස්තර කරගත්තා. තාම විස්තර කරගත්තේ නාම මාත්‍රිකව විතරයි. ඔබ දැන් රූප විසි අටේ නම් ටික දන්න. තාම දන්නේ නම් ටික පමණයි. මෙහි තියෙන වැදගත්කම වෙන්න පින්නතුනි මේකින් නම් ටික පාඩන් කරගන්න එක නෙමේ. ඔබ නම්ටික පාඩන් කරගත්තොත් ඔබට විභාගයකට ගිහිල්, හෝ කවුරුුවරි ඇහවා හම ඔබට කටපාඩමින් මේ රූප විසිහයට විග්‍රහ කරන්න පුළුවන් හැබැයි ඔබ මේ රූප කියන කාරණය අරගත්තාම් පංචස්කන්දේ ඇයි මේ රූප කියන එක විග්‍රහ කරලා තියෙනෙ කෙල බැලුවොත් ඒ චතුරාරය සත්‍යයට බා බලන්නයි රූප කිය එක විස්තර කරේ නැතුව මේ විදිහට කටපාඩන් කරලා කියන්න නෙමේ මං ඒටික කිව්වේ ඔබටඒටික විස්තර කරලමයි එනම් අපි දැන් රූප කියන්නේ මුකද්ද කියලා දන්න අපිතාම දන්නේ ඒ රූප හැදන්න හේතුව මොකක්ද කියලා. ඒනං රූප කියන්නේ මොකද්ද කියලා දැනගත්ත නම්. ඒ රූප හැදන්න හේතුව දැනගන්න ඕන. ඒ හේතුව දැනගත්ත හම තමයි ඒ රූප හැදන්න හේතුව නිරෝධ කරන්න පුළුවන්. ඒ රූප හැදිෙන හේතුව නිරෝධ කරගත්තොත් තමයි රූප හැද හේතුව නිනරෝධ කරන මාර්ගය දැකලා මතුවට රූප නිර්මාණයෙන් නොකරගන්නට වග බලාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒනම්. කොටස සාකච්ඡා කරන බලාපොරොත්තුව ඇතිව අද දවසට මේ කොටසිෙන් අපි සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි